හැම මාධ්‍ය තුලින්ම සුමාන ගන්නාවක් මේක එන්න කියන මේ වගේ ඇති කරානේ. දැන් ඒකට ඇයි බය? අපිට කිව්වත් විවාද කරන්න කියලා අපි ප්‍රායෝගික දැනුවත්කමක් ඔප්පු කරලා තියෙන නිසා ඕන වෙලාවකට යන්න පුළුවන්. බැරි එක්කෙනෙක් ඔහෙ ලයිට් කණුවක් අල්ලගෙන අර බීපු එක්කෙනෙක් නැගිටින්න හදනවා වගේ ඔය හැංගියන් ගින්නෝ ඇයි විවාද කරේ නැත්තේ? ප්‍රකාශ කරලා තියෙන අති දක්ෂය මට කියන්න ඕනේ මොනවද කරන්නේ? ඉතින් ඔහොම කිව්වට වැඩිය හොඳයි නේද ඉදිරිපත් කරන්න. ඉදිරියට ගමන් කරන්න පුළුවන් වන්නේ දක්ෂතාවය ඔප්පු කිරීම මිසක් කයිවාරුකමින් නොවේ. අදක්ෂ නිසා තමයි දෙපැත්තම එක්කෙනෙක් තනියෙන් යනවා අනිත් එක්කම වෙනින් තැන්වල සද්දක. මං කියන්නේ ඕක රනිල් වික්‍රමසිංහත් ගනලා දාන්නකො. එතකොට මුන් පැනල යනවද නැද්ද කියලා. ඒ ධනතාව ඉදිරි තියෙන ඔය විවාදනේ. ඔබතුමාලා දැන් ඉදිරි මැතිවරණයට කොහොමද සූදානම්ද? ඕනම මැතිවරණයකට මොන ආකාරයේ ඉදිරිපත් වෙන්නේ? ඕනම ඡන්දයක් නෙමෙයි ජනාධිපතිවරණය. අපි නිර්පාක්ෂිකව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළා. අපි සියලුම පක්ෂවල සහයෝගය පාවිච්චි කළා. අපි ඒ මහා ඡන්දයක් අපි ඉදිරිපත් වෙනවා. සියලුම පක්ෂ එකතු කළා තමයි අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ එකට හිතන්න පුළුවන් ජනතාව ගැන කැක්කුමක් තියෙන ඉදිරියට යමන. මෙතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිද්දොළවත්ත මහතාද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ මේ පක්ෂ දෙකම හොඳට වැඩ කටයුතු කර යනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ රටේ පොදු ජනතාව ජනාධිපතිතුමාව ඉල්ලන තත්ත්වයක් තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා ජනාධිපතිතුමාට යමක් කරන්න පුළුවන් මේ අර්බුදයේ නායකත්වය දීලා රට තිබ්බ තැනින් උඩට ගෙනාවා කියලා ජනතාව කවුරුත් දන්නවා. මේ ජනතාව මම හිතන්නේ නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මැතිවරණයක් එනකම්. පළපුරුදු දැනුම තියෙන වැඩක් කරලා පෙන්නපු ආර්ථික ගොඩනගමපු නායකයෙක්ව ජනාධිපති කරන්න ඕන කියලා ජනතාවට තේරුම් යමන් ඉන්නේ. මොන රැලි පෙන්නුවත් ගෙදර ඉන්න ඡන්දදායකයා මේ වෙලාවේ නිවැරදි තීන්දුවක් අරගනි මැතිවරණේ තියෙන වෙලාවට.